ඉතින් ඔයාලට අද දවසේ මම හරිම අපූරු වටිනාකමක් තියෙන ශාකයක් ගැන තමයි අද වීඩියෝ අරන් ආයි. ඉතින් මේ ඔයාලට බැලූ බැල්මට ඔයාලගේ වත්තේ ඕන තරම් මේ පිච්චවැල් ඇති. මල් පිපිල පර වෙලා යන ඇති. හැබැයි මේ වටිනාකම ගැන ඔයාල දන්නේ නැතිව ඇති. ඉතින් මේ පිච්ච මල්වලත් වර්ග දෙකක් තියෙන. මේ එක පිච්ච වර්ගයක් සාමාන්‍ය සම්පූර්ණ මලම කැකුලත් එක්කම සුළුයි. තවත් වර්ගයක් තියෙන මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ පිච්ච වර්ගය කැකුළු රෝස පාට පැහැයට හුරුයි. පිපුණව සම්පූර්ණව සාමාන්‍ය පිච්ච මලක් වගේ වුණාට ඒකේ චුට්ටක් රෝස පැහැයට තැඹිලි පහට හුරුයි. මේ දෑසමන් කියන තමයි මේ පිච්ච වර්ගයට කියනවා. ඉතින් මේක හරි දුර්ලභයි, වටිනාකමිනුත් ඉහළයි. ඉතින් මේ දෙවර්ගයෙන් ඕනම වර්ගයක් ඇස්සේ දීම සඳහා අපිට සෑහෙන වටිනෝ කියනක ඔයාලා දන්නවද? ඇස් දෙකේ තියෙන කබ ගලන ගති, උෂ්ණ අධිකතාවය, ඇස් පෙනීම දුර්වලකම, ඒ වගේම ඇස්වල තියෙන කැක්කුම්, ඕනම දෙයකට මේ පිච්ච මල් අහුරක් අදම කඩලා අරගෙන හොඳ පිරිසිදු වතුර වීදුරුවකට මෙන් මේ වගේ හවස දාලා තිබිලා උදේට ඇස් දෙක හෝදලා බලන්න හරිම සනීපයක්. ඉතින් ඔයාලට මම මේක කියල් දෙන්නේ මොකද මේවා අපේ ස්වභාවික පරිසරයෙන් හොයාගන්න දේවල්. ඉතින් මේ පිච්ච මලේ තියෙන සුවඳ වගේම වැලේ තියෙන ඖෂධීය ගුණය වගේම මේ මලෙන් කරගන්න පුළුවන් අපේ නෙත් දෙක සුවපත් කරන්න. ඉතින් මට ඕන කරන්නේ එයයි. ඔයාලට සමහර ගොඩක් අය මේක දන්නව ඇති. හැබැයි නොදන්න අයට තමයි මම මේ පණිවිඩය දෙන්නේ. ඉතින් අදම මේ පිච්ච මල් අහුරක් කඩලා වීදුරුවකට කෝප්පයකට දාලා පිරිසිදු භාජනයකට දාලා වහලා තිබිලා උදේට ඇස් දෙක හෝදන්න බලන්න. ඔයාලගේ ඇස් පෙනීම දුර්වලතාවය තිබ්බ ස්නායුගත රෝග වුණත් සුව වෙනවා කියනක පුරාණ පොතපතේ සඳහන් වෙනවා. ඉතින් මට ඕන කරන්නෙත් එයයි. මොකද මේ දවස්වල අපිට වටිනාකමක් තියෙන දෙයක් දැනගත්තොත් ඒකෙන් ඔයාල ප්‍රයෝජනයක් ගන්න. ඉතින් මේ පුංචිම පුංචි වීඩියෝ අරන් ආවේ ඔයාලට වැදගත් ඒක. ඉතින් අදම ඔයාල මේ වැඩේ කරලා බලන්න කියලා බොහෝ ආදරෙන් ඉල්ලා සිටිමින් ඔයාල හැමෝගෙම අදර වීඩියෝන් සමුගන්නවා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු.